මේ 2021 මාර්තු මාසේ 26 වෙනිදා මේ ඉදිරිපත් කරපු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අදාළ පනත් කැටුම් පත සහ 2018 වර්ෂයේ එවකට පැවති රජය විසින් අරන් ආපු පනත් කැටුම් පත අතර ලොකු වෙනස්කමක් නැහැ. මේ දෙකම සමාන පනත් දෙකක්. ඒතකොට අපි 2018 අපි රටේ ජනතාව විදිහට ශිෂ්‍ය ව්‍යාපාරය විදිහට ඒ වගේම වෛද්‍යුරු විදිහට අපි මේකට විරුද්ධ වුණා. එදා ඒ පරාජය කරපු පනත තමයි ඒ අකුලගත් පනත තමයි මේ වෙනකොට නැවත මේ අගමැතිවරයා විසින් පහුගිය මාර්තු 26 වෙනිදා නැවතත් පාර්ලිමේන්තුවට පනත් කැටුපතක් විදිහට ඉදිරිපත් කළා තිබෙනවා. මේ පනතේ තියෙන ගැටලුව තමයි මේ පනත සම්පූර්ණයෙන්ම විශ්වවිද්‍යාල 1978 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන පනතට සම්පූර්ණයෙන්ම පටහැනි. එතකොට මේ වෙනකොට මේ පනත සම්මත වුවහොත් පාර්ලිමේන්තුවේ දැනට තියෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන සභාව සතුව තියෙන බලතල වලට එරෙහි යමින් බලතල ගණන් නොගෙන ඒ බලතල සත පහකට ගණන් නොගෙන වෙනම පනතක් විදියට වෙනම ආයතනයක් විදියට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට එහි බලධාරීන්ට පුළුවන් රටේ සමස්ත අධ්‍යාපනයට මැදිහත් වෙන්න ඒකේ පාසල් අලුතෙන් ආරම්භ කරන්න පුළුවන් අලුතෙන් විශ්වවිද්‍යාල ආයතන ආරම්භ කරන්න පුළුවන් අලුතෙන් පීඨ ආරම්භ කරන්න පුළුවන් වෙනත් විශ්වවිද්‍යාල සමග ගනුදෙනු කරන්න පුළුවන් වෙනත් විදේශ උපාධි පිළිගැනීම හෝ නොගැනීම කරන්න පුළුවන් එතකොට මේ බැලුවට පස්සේ මේ රටේ අධ්‍යාපනය සහ මුලින්ම විනාශ කරන වැඩපිළිවෙලක ආරම්භයක් විදිහට තමයි අපි මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත දකින්නේ එතකොට අපි දන්නවා ලෝකයේ පිළිගත් ඕනෑම රටක මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පාසල් අධ්‍යාපනය මුදලට යට කරන්නේ නැහැ. ඒක මුදල් මත යැපෙන ක්‍රියාවලියක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් නැත්නම් අධ්‍යාපනයේ මුදලට විකිණීමට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. නමුත් මේ පනතරහ සම්පූර්ණයෙන්ම අධ්‍යාපනයේ විකුණන අපි වෛද්‍ය විද්‍යාව වෛද්‍ය අධ්‍යාපනය විකුණනවා. ඊට අමතරව අනෙකුත් සියලුම අධ්‍යාපනය විකුණනවා. පාසල් පද්ධතිය. ඒතර මේකේ අපි වෛද්‍ය විද්‍යාවේ අපි කොහොමද විරුද්ධයි වෛද්‍ය උපාධිය මුදලට විකුණන ආයතන රටතොල බිය වෙනාට. ඒ වගේම තමයි අපි රටේ පුරවැසියෝ විදියට කල්පනා කරනවා සම් අපිට පේනවා මේ පනත සම්මත වුණොත් දැනට තියෙන විශ්වවිද්‍යාල පනත බලරහිත වෙනවා. එතකොට ඒකට සමාන්තරව වෙනත් සමාන්තර අවකාශයක් හැදෙනවා පුජ්ජලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න සහ පුජ්ජලික පාසල් ආරම්භ කරන්න. එතකොට මෙන්න මේක තමයි මේ පනත තියෙන බරපතල තත්ත්වය. එතකොට අපි කියන්නේ අපිට මතකයි 2008 ආරම්භ වෙච්ච සයිටම් එක අවසානයේ ඉතුරු කෙනිච්චේ මේ ආයතනයට කොතලාල ආරක්ෂක විශ්වවිද්‍යාලයට. එතකොට අද වෙනකොට කිසිම විනිවිදභාවයක් නැහැ මේ ශිෂ්‍ය බඳව ගන්න කොහමද කවුද බඳව ගන්නෙ මොන ක්‍රමවේදවල කියලා. එතකොට අපි දන්නවා රටේ උසස් අධ්‍යාපන අයිතිය තියෙන කුසලතාවය මත ඒ අනුව තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිස් සභාව කුසලතාවය මත සිසුන් තෝරා බේරගෙන ඔවුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන්නේ. එතකොට අපිට මතකයි ගෝඨාභය ජනාධිපතිතුමා කිව්වා සියලුම ශිෂ්‍යයන්ට සියලුම උසස්වල පාසලට විශ්වවිද්‍යාල පරම ලබා දෙනවා කියලා. නමුත් අද වෙනකොට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රසාරණයට ලක් වෙන්නේ නැහැ වැඩි වෙන්නේ නැහැ. ඉතාල සුළු පිරිසක් තමයි සැලකිය ආසන වශයෙන් 5% එක අතර ප්‍රමාණයක් තමයි උසස්වල සමත්ලා විශ්වවිද්‍යාල සුසුම ලැබනායකෙන් විශ්වවිද්‍යාලට ඇතුළත් කරගන්නේ. ඒතර ඒ වගේ තව ඉස්සා විශාල පිරිසක් ඉතුරු වෙනවා විශ්වවිද්‍යාලයට යාමට මුලික සුසුම සපුරලා විශ්වවිද්‍යාලට යාමට නොහැකිව. එතකොට ඔවුන්ට මුදලට අධ්‍යාපනය විකුණන එක වැරදි. එතකොට ලෝක පිළිගත් සම්ප්‍රදාය තමයි ඒ සුදුසුකම් සපුරපු සියල්ලට අධ්‍යාපනය නොමිලේ ලබා දිය යුතුයි. ඒක සමහර රජයේ වියදම් වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නොමිලේ රාජ්‍ය ආයතනයක ගුණකම වෙන්න පුළුවන්. ඒතකොට සමහර රටවල ආයතන පුජලකව තිබුණත් ඒ ශිෂ්‍යයන්ට ඉගෙනීම සඳහා මුදල් රජයෙන් ලබා දෙනවා. අපේ වගේ රටවල් ගත්තාම රජය මගින් පවත්වන විශ්වවිද්‍යාලවල නොමිලේ උගන්වනවා. මේ දෙකෙන් කොක් ගත්තත් ශිෂ්‍යයන්ට බරක් නැහැ. අධ්‍යාපනය කියන එක විකිණිලා නැහැ. නමුත් අපේ වගේ රටක අද වෙනකොට ඉතාම දූෂිත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ කොතලාවල පනතර අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තීන්දු తీරීමේ සම්පූර්ණ බලතල මේ එක්තරා ආයතනයට යනවා. ඒ ආයතන තමයි කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය. එතකොට මේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තීන්දු ගන්න තැන ඉන්නේ කවුද? එතකොට ඒකේ අවසාන తీරේ තියෙන ආරක්ෂක මාත්‍රය සතුව. එතකොට උසස් අධ්‍යාපන මාත්‍රයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඕන්න පුළුවන් එතකොට එහි නායකව කවුද? ඒකේ ඉන්න උපක කුලපතිර කවුද? එයා හමුදා ජේසුනල්දාරියෙක්. අන්තිම తీරණාන්නේ ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂක අමාත්‍යවරයා. එතකොට
මේක රටේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම මිලිටරි කරන ක්‍රීමක් විදිහට තමයි අපි දකින්නේ. ඒ නිසා මේක හරියට අර බල්ලක වැඩේ බූරුවට දුන්නාක වැඩක්. ඒතර පොතලාල අරස්ත විද්‍යාපීඨ රහ බල්ලක වැඩේ බූරුවට බාර දෙනවා විතර නෙමෙයි. ඒ බූරුවා පිස්සු කෙල්ලකට මේ අධ්‍යාපනය විනාශ වෙනවා. ඒ අධ්‍යාපන රටක අධ්‍යාපනය විනාශ වුණාට පස්සේ විනාශ වෙන රටේ අනාගතය. ඒක ඒක නිසා තමයි මේක ඉතා බරපතල කාරණාවක් වෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ජනාධිපතිතුමාට කියනවා ආරක්ෂා අමාත්‍යාංශයේ සියලු බලධාරීන්ට කියනවා මේක වහාම අකුල ගන්න. මේ පනතරහ රටේ අනාගතය විනාශ කරන්න එපා. රටේ අනාගතය අධ්‍යාපනය විනාශ කරන්න එපා. සියලු අධ්‍යාපන සම්බන්ධ සියලු තීන්දුවන් ගැනීම බලතල උසස් අධ්‍යාපන අමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශවලට තිබිය යුතුයි. නැතුව රටේ පුජ්‍යලේ උපාධි විකුණන්න වෙන වෙන පුජ්‍යලේ පාසල් ඇතිකරන්න පුජ්‍ය වෙන ගහස්සෝය කරන්න ඒ වගේ දේවල් හමුදාවට අදාළ කාරණා නෙමෙයි. හමුදාවට යම් කිසි අධ්‍යාපනයක් ලබා ගන්න අවශ්‍ය නම් ඒ උන්ට ඒ විශ්වවිද්‍යාල තුනට කමක් නැහැ. හැබැයි ඒකත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිස් සභාවේ යටතේ ඒ බලතල නොති බිය යුතුයි. ඒවට බදවා ගැනීම පවා සාධාරණ විවිධ පෙර ක්‍රමවේදකේ විය යුතුයි. නමුත් අද ඒක වෙන්නේ නැහැ. මේක අපේ රටේ සමස්ත අධ්‍යාපනයම සමස්ත අධ්‍යාපන උසස් අධ්‍යාපනය සහ පාසල් අධ්‍යාපනය පෞද්ගලීකරණය කර මුදලට විකිණීමේ දැවැන්ත ජාව ආරම්භක ආරම්භයක් කියන එක අපි මේ අවස්ථාව ප්‍රකාශ කරනවා. ඒ නිසා මේ පනත පරාජය කිරීම වෙනුවෙන් අපි වෛද්‍ය සංගමයක් විදිහට ඉදිරියේදී ක්‍රියාමාර්ග රැසක් ගැනීමට නියමිත දිනවා. මේ තව එකක් තමයි අපි දන්නා මේ මොහොත රටේ කොවිඩ් වසංගතය ඉතා ශීඝ්‍රයෙන් පැතිරලා මිනිස්සු ගොඩාක් අමාරු අසීරු අඩියකට රත්ලා ඉන්නේ. මිනිස්සුන්ගේ මරණ බය තියලා තියෙන වෙලාවක් මිනිස්සුන්ට පාරට බැහැන්න විදියක් නැහැ. මිනිස්සු කණ්ඩබන් විදියක් නැහැ. විශාල පීඩනයකින් වෙලාවක මේ ආණ්ඩුවට ඒ කොවිඩ් මර්ධනය කිරීමේ කටයුතු පැත්තකට දාලා මේ වගේ අධ්‍යාපන විකුණන වැඩවලට අත තියන එක වැරදි. ඒසම් කිසිම මේ ආණ්ඩුවේ කිසිම සදාචාරයක් අපිට පේන්නේ නැහැ. මේක මේ මේ වගේ පනතක් විශාල සංවාදයක් ලක් වේතුයි. ඒ කිසිම සංවාදයක් ලක් නොකර හොරෙන් ගෙනල්ලා හොර ආසේ මේක පාර්ලිමේන්තුවේ සම්මත කරන්න තමයි යන්නේ. ඒ නිසා අපි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියනවා මේ ආණ්ඩුවේ විපක්ෂයේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ට කියනවා මේ පනත සම්මත කරන්න ඔබ අත උස්සන්න එපා. ඒක රටේ අනාගත විනාශ කිරීමක්. රටේ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කිරීමක්. ඒ නිසා සංගමයක් විදිහට අපි ඉදිරියේදී අනෙකුත් උරු සමිති තවත් සංවිධාන සමග එතුලා මේකට දැවැන්ත විරෝධයක් එල්ල කිරීමට අපි කටයුතු කරනවා.